දැන් මුලින් අහපු ප්‍රශ්නවල ගැඹුරු ප්‍රශ්න එකක් ඇවිල්ලා තියෙනවා. මේ සංඛාර හේතුයෙන් විඥාන ඇති වෙනවා කියන මේ කතාව අරගෙන කිරිතිව චිත්ත ස්වභාවයේ විඥානයේ දෙන හඳුන්වනවා. ආගන්තුක උපක්ති උපකිලි තියෙන උපකිලි. දැන් මේ කිරිතිව හිතයි ආගන්තුක උපක්ලේශ වලින් හිතයි තෝරා ගන්න. කිරිති වෙනවා කියලා කියන වචනයක් තියෙනවා. කිරිති වීමේ ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමය අපි මොකද තෝරා ගන්න ඕනේ? දැන් අපි කිරිති දුකම මොදෙරු හෙද්දා ගිනිනවා. දැන් වෙනහලෙන් දැන් ඕක දාල තියෙන්නේ අර වායුවේ දූවිල්ලක්වත් වදින්න වදින්න නැති වෙන විදිහ. ඒ ඔක්කොම අනුරක්ෂණය කරන ඉස්හානිය ගන්න තිබුණේ මේකේ කිරිති පොඩක්වත් නැහැ. දැන් මේ පිළිදු වැදමක් කලින් අරගෙන ඉනවා මිදෙන්න. දැන් ඔය දුන්නේ නැද්ද? අපි කියනවා නෑ කියලා. හැබැයි අතින් අල්ලපු වෙලේ ඉන්න බැලුවොත් අනි කිසි අකරම් බැලුවොත් එහෙම අතින් අල්ලව බාරෙන්නේ නැහැ. අර පිළිදු කියලා ගත්ත හේද්දේ එතන පටන් ගෙන ගුලම් පාර වැච්ච දූවිලි පාර. අපි අතින් අල්ලපුවාම ගෑවිච්ච බුදු පාර. සියම ඇහැ බැලුවා කියන්නේ ඒක තමයි තියෙන්නේ. අනිවිච්චකින් එහෙම බැලුවොත් කෝපේ නෝ ගෑවිලා තියෙන කෝපේ. හැබැයි ගුණ ගැලවගේ සම්බදේසා වැන්දේ. ඕක හැලෙන්නේ බමුණු මුදියා. මුණු ගාගන්නේ එපා උදේ. ඒ ළමයා රැකියේ. මේ ළමයා තුන වර්තක වෙනවා කියන අන්න හොදේ පුතා. අද නම් පිටි කරගෙන ආවේ නේ. හැබැයි ළමයා මේක ඇඳගෙන ගියේ මේ නම් බැලුවා තල් විකියා කියන වගේ. ආගේ අර කිවිදි තුන මොකද තියනවා නේද? ඇඟට දාගත්ත මොහොතේ පටන් ඇඟේ තිබ්බ දාහිය තෙරපු මොකද අල්ලලා තියෙනවා. ඇහැට දෙන වට කාලෙන් යනවා කියන ඇඳුම ගුණ ගාගෙන ආවේ නෑ කි. මේ ගුණ ගාගෙන යන ලොකු කාට පාරක් දැක්කවා. අන්න ළඟින් තියෙන ගුණක් ආව. දැක්කේ නැති ගුණක් තිබුණා ගුණ නෑ කියලා හිතා හිටියා. මේ ප්‍රවාහතර විදාම් පිටකේ චිත්තා කියන එක ආගන්තුක කෙලෙස් වලට ගැලින්න පුළුවන්. මේ කෙලෙස් වලදී මේ ගුණ ගාගෙන කියලා සම්මත කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කිලිදි හිත කියන අනේ කිලිදි හිත කියන සම්මත කරන්න පුළුවන් ඉන්නේ ඒ හිත ලෝභයේ කියනට බහැගත් දැන්පත. ලෝභයේ ද්වේෂයේ මෝහයේ කියන මේ තුනට බහැගත්ොත් යම් දැනද ඒ හිත කිලිදි. අවිද්‍යාවේ පටන් ගන්නේ අවිද්‍යාව කියනොත් මෝහය කියලා ගත්තොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ. අවිද්‍යාව කිලිදි දැන්. අවිද්‍යාවත්‍ය සංකාර පත්ත ගතම අවිද්‍යාපත්‍ය සංකාරී අවිද්‍යාපත්‍යෙන් සංකාර වෙනවා කියන්නේ මොකක්ද? කුඤ්ඤාදි සංකාරා අකුඤ්ඤාදි සංකාරා ආනිඤ්ඤාදි සංකාරා අයං උච්චති අවිද්‍යාපත්‍ය සංකාරා. අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව. කුඤ්ඤාදි සංකාර. කුඤ්ඤ සංකාර අවිද්‍යාව. අකුඤ්ඤාදි සංකාර. අනේ බව කරද. අපුඤ්ඤාදි සංකාරයි කවුරුද? ආනිඤ්ඤාදි සංකාරා. ඒකත් අවිද්‍යාවත්‍ය සංකාරයි කොහොමද? මොකද ආනිඤ්ඤාදි? අරූපාවචර බඹලෝ උපදින අරූපය හැම වෙලෙම කියලා. අරූපාවචර සංකාරයක් වෙනවා. ඒ රෝගෙ උපදින. මේක ආනිඤ්ඤාදි සංකාරයි අවිද්‍යාවත්‍ය සංකාරයි. ඈ රූපාවචර වල්ලා ඉඳලා අරූපාවචර වදාන ලෞකික යෝගී. ඒ යෝගියාගේ අන්තිම ඉඳ බලනවා. චතුර්ථ ධානයේ පස්සේලා හැබැයි අවිද්‍යාව දුරු කරගත නැති අවස්ථාවක ඔහුගේ හිත චන්ද රාගය මැදලා තියෙන අරුප ලෝකෙ උපදින්න අරුප ආදිරේ කැමති. දැන් මෙතන තිබිලා තියෙන ආගන්තු උපක් කෙරේ කොහොමද වාස්තව ලෝක සම්මතිය ප්‍රවාහ සිද්ධි එකක් ආයෙන්නේ ප්‍රවාහ සිද්ධි තව එකක් ආරණ්‍ය ප්‍රවාහන චිත්තයේ පහළින් අරිහතුන් වහන්සේ. ලෝකේ ප්‍රවාහන චිත්තේ චතුර්ථ ධානයයි. චතුර්ථ ධානයේ පස්සේ හිත ප්‍රවාහනය කරන ලෝක සම්මතිය කියන්නේ මොකද? හැබැයි ආරණ්‍ය සම්මතිය තුළින් අවිද්‍යාව අන්තේ නැහැ. ඒ හිත ප්‍රවාහනය කරගෙන මේකෙත් ආගන්තුක උපක් වේද තියෙනවා. නෑ ඒකත් දුරු කරලා දුන්නු. ප්‍රවාහනය කරගෙන නාරිහතුන් වහන්සේ රාගක්ෂයයි විරක්ෂයයි මෝහක්ෂයයි එහෙනම් තවයි විචා උපක්‍රේතියක් නැති නිසා
අන්නේ චිත්තයේ කියනවා අරියා පාචිත්තයේ ප්‍රවාහවලදී. ඒ මිහාදීනේ අපි ලෝක සම්පදී චිත්තයක් තියෙනවාද සුද්ධාධ්‍යාන චිත්තෙ. හැබැයි ඒක දෙන ප්‍රවාහවතාවේ ලෝක සම්පදී සුද්ධේක විසා. අර ආර්යයන් විසින් වෙන්නන අවිද්‍යා මාත්‍රයක් නැති එක නෙමෙයි. යන ලෝකයේ හදගැනීමේදී මේ අවිද්‍යාව මුල් කරගෙන පවතින ලෝකයේ තුන. හදගන්න මුල් හයක් තියෙනවා. ලෝභ මූල, දේස මූල, මෝහ මූල. පහක් අතර මුල් තුනක්. අලෝභ මූල, මූල, අදේස මූල, අමෝහ මූල. විචාරණය පැත්තට, තින් පැත්තට මුල් තුනක්. මෙන්න මේ මුල් හයකින් තමයි ලෝකය හදගන්නේ. හේතු හය. ලෝකේ හට ගැනීම යම් හේතුකින් සිද්ධ වෙනවාද? අවිද්‍යාව සහගතයිද? එහෙනම් ලෝභ දේස මොහ අවිද්‍යාව සහගතයි. අලෝභ දේස මොහ අවිද්‍යාව සහගතයි. එහෙනම් අලෝභල අපි අදෝක අමෝහ තින් කියන පැත්ත ලෝක සම්මතියේ තියෙනවා. එහෙනම් ලෝක සම්මතියේ තින් ඔක්කොම අවිද්‍යාව සහගත නිසා. පවු නෙමෙයි. අවිද්‍යාව කියන්නේ දේස පවු කියලා ගත්තොත් යථාර්ථය දකලා. අවිද්‍යාව බව මූලය. පාප මූලයක්. ලෝභයේ පාප මූලයක්, මෝහයේ පාප මූලයක්. අවිද්‍යාව භව මූලය. මොකද භවයේ තමයි තියෙන්නේ. නීව සංඥා, නා සංඥා දෙකේ බබලුණ අවිද්‍යාවයි. දුර්ලෝකයේ තීරතන්නම අවිද්‍යාව සාගතයි. අවිද්‍යාව මහා මුලින් කෙලවර ගන්න දුර්ලෝකයේ උපත් ඉවර. එහෙනම් අපි අදිනවා. අරිහත්ත්වයේ පත් වෙන දුර් කෙනෙක් අවිද්‍යාව මේ ඉවර කරලා හිටුවොත්. මේක මුලාවක් විදිහට යථාර්ථයෙන්. අවිද්‍යාව භාවයෙන් ගිරුණා නම් පුඤ්ඤ භාව බලිනා අරිහත් මහත්යෙට පුඤ්ඤාපි සංකාරක් නැහැ අපුඤ්ඤාපි සංකාරක් නැහැ ආනිජ්ජාපි සංකාරක්. අවිසංකාර කියන්නේ අවිද්‍යාව සංග මුතු වෙලා මතු පැවැත්මට හේතු වෙන්නා වූ සංකාරයක් නැන වැඩි පිළ ගොඩ නැගුවා. අන්නේ ගොඩ නැගෙනවාට කියන අවිසංකාර. ඊ අවිසංකාර ගොඩක් තුන වෙදෙනා පුඤ්ඤ භාව සහ ඒ වගේම පුඤ්ඤ ආඤ්ඤා පුඤ්ඤ අපුඤ්ඤ ආඤ්ඤා විදිය ගොඩක් පහකට බෙදෙනවා. අවිද්‍යාවේ ගොඩ නැගින ඔන්න ගොඩක් තුනක බෙදෙනවා. ඔන්න ගොඩක් තුනම අරිහතුන් වහන්සේට නැහැ. මේ අරිහතුන් වහන්සේ තමයි අවිද්‍යාව සාමුලින් නැති. අවිද්‍යාව යන්නක තියෙනවා නම් ඒ මට්ටමට ආගන්තුක උපක්ලේශ සහිතයි. ආගන්තුක උපක්ලේශ කියන්නේ කියල පවුන හිත ආගන්තුක උපක්‍රේදයට ගැනනකොට හිත මනෝ කේන්ද්‍රයටපත් වෙනවා. ආගන්තුක උපක්‍රේදයක් ඒකට ආවා. මැනගන්න පටන් ගන්නවා. මනෝ මෙන්න මේ මැනීම නිසා ඒ බුද්ධිලා මේ ලෝකේ ඒ සත්තරාන්තයෙන් ඒ ස්වභාවයෙන් ලෝකේ මනිනවා. මේ මනින මතකට ඒ මනින්නවගෙන්ද සමාවිදින් ගොඩනගාගත විමර්ශන යථාර්ථයේදී යථාර්ථයේ මනින ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය වෙනයි. ලෝක සත්‍යය මනින ක්‍රමයක් තියෙනවා. ඒ සමාධියේ ලාභයද අනුව විසාත් වීම දෙන්න අත්තක් කරලා දුන්නා නම් එහෙම විදායක විදාරියෙක් එහෙම අර පල්ලයා සේවය කරන සේවකයෙකුට පරිදි ටිකක් වැඩි කරලා දුන්නා. අනගාලේම කියලා ඉවරලා නම් උසස් වීම අසංගල් එහෙම දුන්නා. අර මාත් එහෙමද දීයේ. එයා හරි හොඳයි. තාමගේ අමතර මම කතා බහ කරලා නම් හරි හොඳයි. මොකෙන්ද දීයේ කියලා නැති වුණා. ඒතර හොඳ වුණේ කොහොමද? අපි පරිවැඩි කරලා දුන්නේ එයා මාත්. අර මොකද වෙන්නේ? ඔන්න මැනගත්තද? ඔන්න ලෝකයා හොඳ එකක් වයින් තමන්ට කොහොමද? තමගේ හිතවලම කරලා දෙන්නේ ඉන්න. මෙන්න මේ වගේ දැනුවත්ින් නියෝගයක් මනිනවා පුද්ගලයා හොඳයි කියලා. තමගේ වර්ණාකමක් දැකගෙන නම් තමගේ වර්ණාකම මොකුත් නැන්ද මේ විදිහින් වාසියක් නැත්නම් එයා නරකයි. කොච්චර හොඳ වුණා නරකයි. මේ ලෝකයාගේ මනස. මෙන්න මේ මනෝවල වැටුණොත් එතරම් ආගන්තුක උපක්‍රේතයක් ඇතිවෙනවා. හැබැයි මනෝ කිදී වැච්ච ගාම පුද්ගලයා හරක් වෙන්නේ නැහැ. ආත්ම රාගයෙන් මෙහෙකට ඇවිතරා. ඒ මූලික වැදගෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ විදිහේ මනගතය සමග එකතු වෙනවා.
ඊළඟ මානසිකත්වය. අන මානසන් අවස්ථාවක දැක්ක. මනගම්පියවත් එක සම්බන්ධ වෙනවා. චිත්ත මනෝ වෙලා මානසන් වෙනවා. ඊට පස්සේ හාලකමක් ඇති කරගන්නවා. හදයක්. දැන් යාළු කරගන්න. ඊට පස්සේ පන්දරක්. ඒක පන්දරේ තියාගන්න. බලවත් කරගන්න. යාළුව බලවත් කරගන්න. දැන් මානසිකත්වය දැනිටන යාළුව ඉන්න හරි බලවත්. විශේෂයි. ඒ වැදගත්. මනෝමන ආයතන ඔන්නෙ මනගත් එක ආයතන කරගන්න. මනින්ද්‍රිය ඒක අග්‍ර කරගත්තා. විඥාන ඔන්නෝගේ බැහැගත විඥානය. දැන් තමාගේ ලාභය කීර්තිය ප්‍රාණතා මුල් කරගෙන මේ රෝගේ දැරියෝ බදාගෙන හේතුයින් බැහැගත්තා වූ යමින් නිගමනයක්ද? ඔන්නෙ නිගමනින් හටගන්න විඥාන දිනන මෙන්න මේවට කියනවා මේ සසර ගමන දෙහි වෙන්න අභාගත කොට නගාගත්තේ විඥාන. ඔන්නෙ තමයි ඔයපත්යෙන් මත් වෙනකොට පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් උදේ වෙනස් වෙලා යනවා. දුර්ෂිතාවයටපත් වෙනවා. යම් අඥාන අන් අවිද්‍යාව ඇති බැහැගෙන ඉන්නේ. චතුරාර්ය සත්‍ය දන්නේ නැති මාත්‍ර. අර කියන්නේ බබලෝ හිදියා. නීව සංඥා නාසඤ්ඤා කියන බබලෝගේ උපදින ඒ බ්‍රහ්මකායේ ඉන්න අරුගේ බ්‍රහ්මයේ හිදියා. පියාර චතුරාර්ය සත්‍ය ළඟින් නුවර තිබුණා ඒකයි හිදී. යනඥා ඔන්න අවිද්‍යාවේ ඵලෙම මොකද? අඥානකම. අපි ලෝක සම්බඥානකම මේ කියන්නේ. චතුරාර්ය සත්‍ය ළඟින් නැති අඥානකම. ලෝකේ මහා වදිදී මහාචාර්යෝ වෙනවා අඥාන. ඒකෙවි චතුරාර්ය සත්‍ය දැකනම් ඒකකවත් නැහැ. අරිහත්ත්වයේ වත්තේ ඇති නිසා අඥාන. චතුරාර්ය සත්‍ය නපුනේ දැකලාද? කොතරකවත් බැරිලා නැහැ අරිහත්. අන්නේ දෙන්න වත් වෙලා නැහැ. අලක්තර මේ චතුරාර්ය සත්‍ය මේකක දැකිනේ. ඒ කියන්නේ ලෝභ ඵලෙට වත් වෙලා නැහැ. අලක්තර. යන් අඥාන අලක්තර. අනවි තමය අවිනවීද වත් වෙන්නේ නැහැ. මේ ධර්මාවි තමයි තායින්නේ ධර්මයේ ඇරෙන්නේ. අසංගෝ. මේ පිළිබඳව තීරු ගන්න පුළුවන් හැකියාවක් නැහැ. අපරිවේද එවන් වන්නා ප්‍රතිවේදී දකින්නේ නැහැ. අසංගාහන. දහම් සංග්‍රහය කියලා දහම් එක් වෙන දැනක්වත් දකින්නේ නැහැ තේරුම් ගන්න බැහැ. මේක බුදුදහම අතේ කියලා තේරුම් ගන්න බැහැ. මේ මොන දහම්ද ඒවට හරියට දැන්නේ නැහැ වහිනවා මිස ඥානෙ. තීකර නෝන අපි වෙලා නැහැ. අපංචක්ක කම්මා. ඔය විදිහට එකින් එක විසින්න. දුම්මේජ්ජං කියတာ කියනවා. අනේ දුම්මේජ්ජං කියන්නේ පහන ගැනීම ආරම්භ කරනවා. දුම්මේජ්ජ. ඔන්න ඔතන නම් මොකද ඉන්නේ පාගම ඇතර නැහැ මොකද. ඔතෙන් එනකම් දුබදී කියන එකේ හිටියා. දුබදීේ වැටීමේ ආරම්භයේද මද අරගෙන හෙන පටන් ගත්තා දුම්මේජ්ජන් බාලය. ආ බාල බවට පත් වෙනවා. ඉතින් මෝහෝ පමෝ සම්මෝ. සම්මෝ අමෝයද. යලි යලි මෝහේ බලවත් වෙනවා. පමෝ සම්මෝ මෝහය තමයි ඒක තුන. මෝහෝ ලංගි මෝහය තමයි ලැබෙගා. මෝහෝ අකුසල මූලා ආයම් උච්චති අවිද්‍යාව. වීර්යම් අකුසල මූලින් ඉන්නකොට ඔන්න එන අවිද්‍යාවයි. අවිද්‍යාව වගේ කාණ විහිදුනකින් සම්පින්නනය තමයි අවිද්‍යාව කියන්නේ. මෝහේ අන්තිම කෙලවර දැනගන්න අවසානිය දැනගන්න පාපපරි දැනගන්න මෝහේ ආරම්භය දා. විහිදුන් අවස්ථාවක ප්‍රවේදයන් වෙනනම් මේ අවිද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාව නිසා කහර ගන්නවා කියනකොට අපි අවිද්‍යාව කියන්නේ මෝහය කියන දේ බෑගත්තු. මේකත් තෝරා ගන්න බෑ. ඉතින් මේකෙන් අපි දැනගන්න ඕනේ. අන්න කිරිටි වූ චිත්තය කියලා මොකද කියලා බලනකොට. කිරිටි නැති චිත්තයක ආදී තියෙන්නේ අරිහත් මාර්ගයේ. එතනින් මෙහා තියෙන්නේ ඒ මට්ටමේ කිරිටි හි. ඒ කිරිටි භවයේ දුගති පැත්තේ කිරිටිව තමයි කියන්නේ මෝහයට පත් වෙනවා. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සම්බන්ධ වෙන බලන් හතරාපා පැත්තේ හේතු වෙන දුගතියේ හේතු වෙන කිරිටි හි කියන්නේ ඒවා. හැබැයි අවිද්‍යාව තුළ තියෙන කම් යම් තැනක් මාත්‍රයක් වදිනවාද අවිද්‍යා මාත්‍රෙකින් හිතගෙවි. ඒ කිනිති කාර්යද නැත්තේ අරිහත් මහත්යගේ අරිහත් ඵල දෙන්නේ. ඒ මෙහාට හැම ගිරාකට කිලිති තියෙනවා. කිලිතියකින් ගිහිලා පාප කිලිතියන කොට එන්නේ මොකද්ද? නුඹ බලවත් වුණාද පාප. දැන් මේ ආගන්තුක උපක්‍රේතයන්ගේ කාර්ය ගන්නවා කියන්නේ නැහැ කිලිති වුණා කියන එක. මේ පාප කිලිතිය විතර කියලා ගත්තොත් එතන වර්ධිනවා.
ආගන්තුක උපක්ෂේත කියන්නේ දිස්තුනා කියන්නේ අර අනුපාදයේ ලෝකේ රූපාදයේ ලෝකේ බ්‍රහ්මයිද ඒ කිවිදි තියෙනවා ඒක සුද්ධෙච්චයි නෙමෙයි සුද්ධ උනා නම් ඒක රූපාලෝක ලෝකෙට දෙන්න යන්නේ නැහැ රූපරාග අනුපාදම ඉවරයි එන්නේ රූපරාග අනුපාදම ඉවර නැති නිසා ඒ කිවිදි දිවිදෙන නිසා තමයි රූපාදයේ ලෝකේ අනුපාදයේ ලෝකෙ උපන්නේ නෑ අපි හිතනවා හරියට රූපරාගත් නැහැ අනුපාදගත් නැහැ මානස උද්දච්චත් නැහැ අවිද්‍යාවත් නැහැ හා මොකද උන්නාතික ඉත තමයි නියම ප්‍රවාහන දිත්තේ කියන්නේ අහන්න මේ අංජංග සංකාරකේ තමයි කුතර වූල පත්‍ය සංකාරා ඒක විචාර අනං අංජංග සංකාරේ ඔව් අනං අංජංග සංකාර විචාර පත්‍ය සංකාර වෙනවා නේද කුතර වූල පත්‍ය සංකාර දැන් මෙන්න කුසලයේ මුල් වෙන්නේ කුසලයේ මුල් වෙන සංඛාරය කුසලයේ මුල් වෙන්නේ මොකද්ද? දවදා කිව්වද? අවිද්‍යාවයි විද්‍යාවයි කියන දෙකේදී දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමී පරිපදාය අඥානං ආරම්භෙති අවිද්‍යාව. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධගාමී පරිපදාය ඥානං ආරම්භෙති විද්‍යාව. දුක පිළිබඳ දැනීම ඥානයි. දුකට හේතුව ගැන ඥානයි. දුක නිරෝධ ඥානයි. දුක නිරෝධයන් ප්‍රතිපදා ඥානයි විද්‍යාව. විද්‍යාවෙන් දැකපු දෙයට පස්වරු සාමාරියක් පාදයි. විද්‍යාවෙන් දැකපු දාන සෝදාපන්න පාදයි. දැන් විද්‍යාවෙන් දැකපු කෙනෙක් මොකද්ද? මේ ලෝකේ දුකයි කියලා විද්‍යානුකූලව දැක්කා. දැකලා වතුනේ නැහැ. අතරම දැන් කියන්නේ දුකේ හේතුව මෙයා දුක්නාවයි කියලා දැක්කා. දුක නිරෝධය නම් මේ දුක්නාව නිරෝධ කරගන්නයි දුක නිරෝධය නම් මග හරස් වෙන්නේ කියලා. කලින් ඒකත් කියලා දැක්කා. ඊනහා පිළිපැදින් දුනියනි කොහොමද ඒක? උමරද පිළිපදින්නේ. දුක්නා නිරෝධය සඳහා මම පටන් ගත යුතුයි. කලින් ඒක කරා. දුක්නා නිරෝධය මොකද කරන්නේ? දුක්නාවේ ආදීනවත් දුක්නාවේ නිග්මීමේ ආදි සංසප්ත සී කරා. නෝණින් කලින් දරකි. ඊතල වැඩෙන ප්‍රඥාව ප්‍රමාර්ථය. වැඩෙන ප්‍රඥාව කියනවා මෙබඳු මෙබඳු දුෘෂ්ණාව මෙබඳු මෙබඳු පරගෙන දෙනවා. මෙබඳු ආහනකාරී රෝගය නිර්මාණය කරනවා. ඒකට කොහොමද වෙන්නේ? ඒ දුෘෂ්ණාව විතර නැද්ද? එවන් දේ රහ පරක් කරන්නේ නැහැ. මෙන්න මේක නෝණින් දකින්නට උඩ තීරණයක් වහිනවා. ප්‍රඥාවෙම දෙනවා තීරණයක්. ඒකේ යම් චන්දරාගයක වැඩිමත් වෙනාලේ කිවිලයන්. එහෙනම් පෙරයන් අනුභව කිරීමක් කළාද? ඔය ප්‍රඥාව පහළ වෙනකොට ඒ කෘෂ්ණාවන්ගේ අනුභව කිරීම ක්‍රමක් වෙන්නේ නැවතේ. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනා මේ ලෝකයේ ලෝකයේ අත්හැර යන පැත්තට. අන්න ලෝකයේ අත්හැර යන පැත්ත යම් කිසි අලෝභයක් අදීතියක් අමෝහයක් නැතුව. මෙන්න මේ වෙන කුසල මූලවත්ය මාකා. අල්ලාගෙන ඉන්න යම් කිසි ක්‍රමයක් තියෙනවා ලෝකයේ. ලෝභයෙන් අපි දෙයක බඳුනා. ඇයි මේ ලෝභය වල තරතරක් තියෙන්නේ? ලෝභයේ දැනුමේ ආසාව, කුස්නාව. ඇයි මේ කුස්නාව තාම ඇදලා ඇන්නේ පැත්ත? මනවලන, රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් එනකොට. ඇයි තාම ඉදහා ඇදලා එක අල්ලගෙන හිටින්නේ? මට ඒක තාම වැදිනවා නේ. යථාර්ථය වැදිනවා. ඒක යථාර්ථය මොකද්ද කියලා මම ඒක දන්නවා. දැකලා තියෙනවා. දැකලා මම ඒක තාම අල්ල පිළිගන්න. යථාර්ථය පිළිගන්න. මම දුක් වේදනා. එනිසාවි දැකම කාන්ත දැනනවා කියන දෙය. ලස්සනට දුවදට රසයට මුදු පහත ඇදලා යන්නේ ඒකයි. එහෙනම් මයි තව තවත් හිත ඇත්ත දැකන සුද්ධ කරනවා. එහෙනම් මම එකේ යමක් කළේ ඉන්නේ මොකද්ද? සුද්ධ කිරීමට යමක් හරිද? ඒ දේ කරේ. එහෙනම් කොහොමද ඒක කරලා තියෙන්නේ? ආර්ය සායක මාර්ගය වැඩි. ආර්ය සායක මාර්ගය වලන්නේ මොකද? සතර ගමන යන්නේ. මෙච්චර කල්ගේ මුලා ගන්න අවස්ථාව. ඒක රාගයෙන් ප්‍රඥාව පහල කරනවා. ප්‍රඥාව පහල කිරීමට වඩා ගන්න තියෙන මඟ වැරද්ද තියෙනවා. නිකන් හිතන හම් වෙන්නේ නැහැ, ඒක හින්ද වෙන්නේ. ආර්ය මාර්ගය වළඳන. නේ ආර්ය ඡායක මාර්ගය වළඳනවා නම් ඒ සඳහා බුද්ධයා මේ ලෝකයේ යම් කිසි දෙනා ආශාවෙන් අල්ලා ගන්න බලන එකක් යාගෙන නැති නිසා. යාරේ පිටින අලෝභේ ලෝකයාගේ අලෝභයට වඩා ආපති වෙනවා. ලෝකයේ අත්හැරීම සඳහා කටයුතු කරන්නාගේ අලෝභයයි. ලෝකයේ
දානයක් දීලා මෙහෙම දන් දුන්නාම ඊට පස්සේ අපිට ගොඩක් ලැබෙන ඊළඟ අත්දැකීම්. ওই ජාති මුත්‍රා දානයක් දීමේ ලබන අලෝභ මාසික අත්දැකීම් දෙකක් තියෙනවා. එකෙනි මතු පැවැත්මේ දුගතියක් පැවැත්මක් යහපත් පැවැත්මක් උපෝභෝගී පැවැත්මක් බලාපොරොත්තු වෙනවා. අලෝභයේ අධිසේන අමෝහයෙන් කටයුතු කරනවා. ඒකට මාර්ගය එක නිසා. මේ ලෞකික අලෝභයේ අධිසේන අමෝහය. මෙන්න මේක තමයි අවිද්‍යාවපත්තේ අලෝභයෙන් අමෝහය. කුසල මූලපත්තෙන් ලබන්නා වූ දෙයක් තියෙනවා. අර අපේ අවිද්‍යාවපත් කියන්නේ ලෞකික කුසල මූලිය අවිද්‍යාව විස්තරය. පූර්ණ අවිද්‍යාව ගැන කියවන්නේ නැහැ. උපෙන්ගතට තියෙනවා. නම් ආර්ය මාර්ගයේදී මෙන්නා වූ අලෝභයක් ඇතනම් ඒක සංකේත කරමු තියෙන්නේ. කුසල මූලයේ ආර්ය අධි අලෝභය අධිසේ අමෝහය. මෙන්න මේ කුසල මූලයේ නිසා හට ගන්න සංඛාරයක් ඇතනම්. ඒකෙන් මොකද සකස් කරන්නේ? ප්‍රඥා සහගත මනස සකස් කරනවා. කුසල මූල වදී ගන්න සංඛාරයෙන් කරන්නේ මොනවද? සංඛාර වදී විඥාණය කියලා හැදුවේ මොකද්ද? යමක් කියනකොට මන ආගේ වදාහා ගන්න පුළුවන් මානසිකව. ඒකත් පැවැත්ම රාජ්‍යය. පැවැත්ම වල තිබුණාද? අවිද්‍යාව වැඩි පිළිගන්න ඕක එකක් නෙමෙයි. විද්‍යාව කරා යාම ඇති ආර්යසායක වාදී වැඩිීමේ වැඩි පිළිගන්න ඕක. මෙන්න මේ පුදුර මූල වශයෙන් හරගෙන සංඛායි දිහා විඥානයක් හරගත්තා. හැබැයි මේ විඥානය තිබුණා ඒකත් අනිත්‍ය දුක ආස්ත. ප්‍රඥා සහගත මනස තිබුණා අපි ඇලෙන්නේ කපේ කියන. එයා මොකද කියන්නේ? යථාභූතයේ ලබා ගැනීමට පරිසරය වුණා. හොඳින් දැනෙන්න. එහෙනම් ප්‍රඥාවෙන් ඉඳලා ආවි ඔන්න ඔබට. බලාපොරොත්තුනේ ඒවත් ඔන්න ඔය තත්ත්වේ ලබා ගන්න ඔය ප්‍රඥාව ලබන්න ඒවලු මානසික ප්‍රඥාව නැතු යථාභූතිය ලබන්නද? යථාභූතිය ලැබීමට නිවන යථාර්ථයෙන් දකින්න. ලෝකේ අහාරයෙන් දැකීම පූර්ණ වෙන්න. මනා ප්‍රඥාව තියෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව අගිරලා මිස ප්‍රඥාව නිවන නිසා ආගිය කරා නෙමෙයි. මෙන්න මේක දැක්කහම ප්‍රඥාව ලෞකිකයි. ප්‍රඥාවට ගෝචර වෙනනම් ලැබු නිවන ලෝකෝත්තරයි. ප්‍රඥාව නිවන නෙමෙයි. නිවන ගෝචර වීම නිවන දිහි ගැනීමද. අවශ්‍ය කරන පසුතලයක් තියෙනවා. ඒකනේ කියන ප්‍රඥාව. නැවත නැවත දැනවීම ඇති කරන එකක් නෙමෙයි. ඒකත් කිසිම නෙමෙයි. ආයෙත් අන්නේ. ආයෙත් යාගිය පහල කරනවා මිසක්. හතර ගම දෙහිඳු වලින්ගේ පහල කරන්නේ නැහැ. ඒව මේ තේසන් ධම්මාන සමුදියෝ කියලා කෙරවර කරනවා මිසක්. ඒව මේ දස කෙවලාද දුක්ඛ කන්ද සමුදියෝ කියලා. කුසල මොලේ හටගන්න විඥානි යවන්නේ නැහැ. දුබහර ගන්නවා. හතර පැවැත්මට ඒක හේතු වෙන්නේ නැහැ. අනේ හතර පැවැත්මට හේතු වෙන යමක් ඇත්නම් අවිද්‍යාව මතයලා අහකාරණ කියලා යන්නේ. ඒවමීදී සම් ධම්මාන සම්බුද්ධක මේ ධර්මයේ පහළ වෙනවාදී හේතු වෙනවා වූ යම් විඥානයක් තියෙනවා. ඒ විඥානේ අරගෙන හතර ගාතවල හේතු වෙන විඥානේ නේද? ආර්යයන්ගේ ප්‍රථම ඥානය, අනාර්යයන්ගේ ප්‍රථම ඥානය ඒක. ආර්යයන්ගේ ප්‍රථම ඥානේ සාධ අනුසේ තොරයි. අනාර්යයන්ගේ ප්‍රථම ඥානේ සාධ අනුසේ සහිතයි. අයි වෙන්නේ සම්පතියි. එහෙන දෙක එකක්. ආර්යයන්ගේ චතුත් ඥානේ අවිද්‍යාව අනුසේ තොරයි. අනාර්ය විතරක් ඥානි අවිද්‍යා අන්තේ නැහැ ඉතින් මේ අවිද්‍යා අන්තේ නැහැ ඉතින් ඒක සුද්ධ නැහැ අන්න ඒක ඇත්තයි ඉතින් ආර්ය ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කරනවා යම් සම්මා ඥානයක් ඇති ඒ සම්මා ඥානයත් ලෝකේ කොටසකට අයිති හැබැයි නිවන නෙමෙයි ඒකම සම්මා විමුක්තියක් තියෙනවා අර විමුක්තියේ පතුලා විමුක්තිය ඥානය ඥානි නිසා පහළ කරන බලේ විමුක්තිය. විමුක්තිය රෝගේ දැයිදි විමුක්ති චිත්තය කියලා එකක් නැහැ. විමුක්ත වූ. අනේ දෙනි සුද්ධ වෙනවා. මේ විමුක්ත වුණා කියන්නේ මොකද? හාගෙන් විමුක්තයි, ද්වේෂයෙන් විමුක්තයි, මොහේ විමුක්තයි. යම් දෙයක හාගෙන් නැද්ද, ද්වේෂයෙන් නැද්ද, මොහේ නැද්ද? හේතුනේ විමුක්තලා එකට කියන්නේ නේද? ආගතිය විභාන, විසක්කේ විභාන, මොහකේ විභාන කිව්වේ ඒක. ඉතින් ඔබ දැක ගන්න ඕනේ අනුදෙස්. කුසල මූලයෙන් විඥානයක් ඇති විය හැකිද කියන එකනේ පංචය මූලයෙන් තියෙනවා. දැන් කුසල මූලයෙන් ඇති විඥානය කියන්නේ මොනවද? විඥාන සියල්ලම අරකින් අරිහත් ඵලයෙන් ලැබෙනා වූ අරිහත් ඵල ජීවිතයෙන් විහා ලබන අනික් ඔක්කොම දිනේ. වේ ආග වේද මොහ කියන ලයිති වෙන්නේ. යම් මාත්‍යහ දිනුනා.
ඒ මාත්‍රිය හා සම්බන්ධලා තියෙනවා. ඒ කියන්නේ ආව කිවිදියටයි. හැබැයි මේ විඥාන කියන දියල්ල පාපමක් නෙමෙයි. විඥානල පුණ්‍යසහ ආනිජාග විඥානික වහත් එකක් තියෙනවා. ඒ වැදගත්. ආර්ය විඥානයේ වෙන දෙන්නේ මොකද්ද? සතර ගමනද හේතුවක් හේතුකාරක වන. හක්තියක් එක නිපදවන්නේ නැහැ. හැබැයි විඥානයේ ලෝකයේ පැවැත්ම දැක්ක කොටසක් බව ඇත්ත. ඒක අල්ලන්න වරිණාදයක් නැහැ කියලා තනිච්චය දුකයන් අහනවා. නෑ ඒක ඇයිපත් දුන්නේ? ඇයිපත් වෙන්නේ? ඒකේ නොවිද යථාභූතය වල වෙන්නේ. එතනේ වස්තරය යථාභූතයේ වගම අදා ගන්නවා. මානසංගේ මේ මානසෙන් මැනීමල එකතුනා. හැබැයි මැනීමල එකතුනේ ආදීනකොට මැනීම ඒක දිලගත්තේ නෑ. මැනීමේ මානීය දිලගත්තේ නෑ. මේ විභංජයක් කියලා දේරු ගන්න මැනීමල එකතුනේ. මේ අහවල්ද? මේක කොහොමද? දැන් ඇලීමල එකතුනා නෙවෙයි මැදීම එකතුනා. මේ කාය කොහොමද? කාය ආරමුණු හැ බැඳීම වාදී ඉන්නේ. හැටි බලන්න කාය ගන්න. කාය දී කරා. මේකයි නාකි වෙනවා. මේකයි මැරෙනවා. මේකයි වැහැරිලා යනවා. කාය කිරේ කාය සංඥාව ආවා. හැ කාය සංඥාව ආවා. ඒක ඇලීම තමයි ගැටීම තමයි නෙමෙයි. හැටි බලන්න. අනේ මධ්‍යස්ථ සංඥාව ගත්තා. ඒ ගැටීමේ සංඥාව කියන එක අපිට දෙන්නේ අර ගත්තා නම් කායික සංඥාව ගත්තා නේද? හඳුනා ගන්න. අනේ මානසික හදයක් උනේ නේ හදයක් ගන්න මොකද ඉන්නේ හරි ලස්සනයි කොළේ හොඳයි අන්න ඇලීමෙන් අරගෙන මැන්න ගාම හදයක් ඇලීමෙන් ඇලීමෙන් ගන්නා වැඩ පිළිවෙල රාග වැඩ පිළිවෙල වහින් නැතුව මේ ධර්මයේ උපේක්ෂාවේ ගත්තහම මෙන්න මේ විඥානය හද ගන්නවා ආර්යයන්ට එන්නේ ඒ විඥානේ සාවීර දේදී මොහෙද බහැදුවේ නෙමෙයි ආර්ය ධර්ම ආවෝදේ ගත්ත විඥානේ උපේක්ෂාව ගන්නවා දැන් අනුදිතියක් දිහා බලන විදර්ශනා කරනකොට ලෝකයේ අනුදිත බලන ඉන්ද්‍රියයේ දිනදක් අපිරියාවක් වෙනවා ආර්යයන් දිහා බලන්නේ ඒක වෙන දෙයක් ඒක උපේක්ෂාවයි එතකොට අනුදිත දැක්කද දැක්කා දැනුණාද තියෙනවා දැනුණා දැක්කේ රූපේ දැනුනේ වේදනාව හඳුනාගන්න අනුදිතියක් හඳුනාගන්න ඒ සංඥාව ඕකේ මෙහෙම නිගමනය කරා සංඛා සංඛාගෙදි වැද්දේනේ එහෙනම් ඒකේ ලෞකික සංඛාරිකේ වැසතර මොකද්ද 38 එක ගැටෙන්න ඕනේ ඒකේ වැසතර අපි දෙන්නේ අප්‍රිය සාගතව එකක් හදගත්තා සංඛාරය හදගත්තා එතන විඥානයක් හදගත්තා ලෞකික විඥානයක් 30 මානසික අතේ නුදුසේ අපි ඒ જાති එකේ වහින්න නේද කුතර මූල සංඛාරය හදගත්තා දැන් මොකද්ද කරන්නේ ඒ අරමුණ ගැන මොකද හිතන්නේ ප්‍රියද හැබැයි එක දෙයක් ඔබේ ප්‍රියතාවයක් ආවා මොකක්ද ප්‍රියතාවය මේක දැකේ නැත්නම් මේක හැදිව ලඟද බැහැ. තාපු විපර වෙන්නේ. තාපු විපර වෙච්චදී අපි නොබෙන් ගියා නම් එහෙම. අපි කොහොමද මේක මෙච්චරෙන් දැනගන්නේ? එනගි අනුසිවිද දැකේක මර ප්‍රයෝජනයක් නෑ. ඊයේ මම රහත වෙන කාලා ගින බොහොම දඟලා පොර කාලා ගිරගත් ඒවා නේද මේ යන්නේ. දවසක් වල මොකද ඒවා සිද්ධ වුනේ? වටිනවායි සුන්දරයි කියලා ගෑයි මනාපයි කියනවා අන්තිම අවසානයේ මොකද? මේ වගේ නේද මේ රෝගේ හටගත්ත ප්‍රියමනාප ඔක්කොම ඒවා උපදාන කරා සාසම්බන්ධණයක ඊයේ ප්‍රියක මනාපට අරගෙන කුලදලන්නේ කාපිටිය අද වෙනකොට මේ දුන්දන්ව අප්‍රසන්නව මේ විදිහට ගියා මේ රෝගේ හටගත්ත සියලුම දේවල් වල ප්‍රියමනාප වෙන දේවල් වල අවසානය කොහොමද ඔය දන්නේ ඉක්මවල නැහැ නේද ඔය ස්වභාවය ඉක්මවල නැහැ නේද එවන් දුබාලයක් තුළ එවන් දුන් ආහාර දෙයක් මම වටිනවා කියලා මොනවද හිතපත් ගන්නවා කියලා තාක්ෂේ මම කියන උඹ දෙන්නේ අර අනුදි පිළිවෙල දැකලා ලෝකේ අදාළේ වදා ගත ක්‍රමයක්. දැන් මේ සඳහන්නේ අරෝධියෙන් දැකේ. උන් ඇහුවොත් දැන් මොකද කියන්නේ? ඒක නොදැකනම් මට මුලාපු වෙන්නේ මේ අදාළේ බලන්න. ඒ නිසා මම මේක ගත්තා. ඒ පිටන් දැක හැකියිම ගත්තා. හැබැයි ඒ සංකාරයේ අර කියන කුසල මූල පත්‍ය සංකාරා නිසා අවිද්‍යා පත්‍ය සංකාරා වින්නේ මේක නැහැ. අවිද්‍යා සත්‍ය සංඛාර වලට ගන්න එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක මුලාවයි. ඇලීමයි ගැටීමයි මුලාවයි පහල කරන යම් සංඛාරින් ඒක අවිද්‍යා සත්‍ය සංඛාරය. ඇලීමද වස්න කරන ගැටීමද වස්න කරන මුලාවද වස්න කරන යථාභූත හේතුකාරක වන්නා වූ යම් සිද්ධියක් දැක්කහම. ඒ නම්
හිත කායවතින ක්‍රියාත්මක වුණා. ඒ ගුණ ලැබුණා. ඒ ගුණ ලැබෙන එක කුසල මූල පත්‍ය සංකාර. ඒකෙන් ආපු දැනීමක් ඇතනම් සංකාර පත්‍ය විඥාන කියන කුසල මූල විඥාන. අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යා සම්පයුක්ත. සංකාර පත්‍ය විඥාන සංකාර සම්පයුක්ත. අවිද්‍යා පත්‍යෙන් සංකාර වේ අවිද්‍යාව සමවේදී. සංකාර පත්‍යෙන් විඥාන වේ සංකාර විඥාන සංකාර විඥාන සමවේදී. එයා විඥානයන් සමවේ පහළ වෙනකොට ඒකට පරිවාරයේ දින අවිද්‍යාවයි සංකාරයි. අනුපන අවිද්‍යා පත්‍ය සංකාරයි. කුසල මූල පත්‍ය සංකාරා කුසල මූල සම්පයුක්ත. සංකාර පත්‍ය විඥාන සංකාර සම්පයුක්ත. එයා කුසල මූල පත්‍යෙන් හැදගත්තා වියම් විඥානයක් ඇතනම් කුසල මූලින් සහ ඒසහනගත සංකාර පරිවාරයේ තියෙන්නේ. ඒ විඥාන. එන ඒ විඥානයේ පරිවාරයේ තියෙන කුසල මූලින් අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලයෙන් මේ ආර්ය මාර්ගයේ තියෙන අලෝභය දේශය අමෝහය ආවද මෙන්න මේක අරකේ જાතිය කහන එකක් නෙමෙයි හැබැයි ලෝකේ පැවැත්මක් වශයෙන් නිත්‍යයි සැපයි ආත්මයි කියන කතාවක් නෙමෙයි යුක්ති වැදගන්න සූත්‍ර එකක් නෙමෙයි හොඳයි කියන නිගමනය කරන සූත්‍ර එකක් නෙමෙයි හැබැයි ඒක හොදක් තියෙනවා මොකද්ද ඒ විඥානීය පහළ නොවුනහම ධර්මාල කුලදී වහින්න දෙයක් නෙමෙයි දහම් අලමතක් ඉන්න විදිහක් නෙමෙයි නා කුසල මූල විඥානීයක තමයි අනිත්‍ය විදීන් දුක්ඛ විදීන් අනාත්ම විදීන් ලෝකේ යථාර්ථය දකින්න අවශ්‍ය කරන දහම් පුරා ආරම්භ වෙන්නේ මෙන්න මේක ඇයි විඥාණය අපිට අවශ්‍ය යථාබෝධිය ලබන්න යථාබෝධිය ලැබීමේ හේතුකාරයක් කියන නිසා පිළිගන්නවා මිස නැතු මේ ලෝකේ නිත්‍ය වූ දුක වූ ආත්ම වූ දුක්ඛ පිළිගන්න දෙයක් නැහැ විඥාණය ඒක ඕක අවිදි කිදීනේ නේද